මුදල් එකතු කරලා ගෙයක් හදමුද නැත්නම් ව්‍යාපාරයක් කරමුද? එසේත් නැත්නම් ණයකරන් ගෙයක් හදමුද ණයකරන් ව්‍යාපාරයක් කරමුද? මේ ගැන අපි අද කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා තමයි YouTube channel එකට ඉස්සර ටියා. ඉතින් මේ channel එකෙන් ගොඩක් කතා කරන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ගැන. ඔබ තාම මේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කිරීම මතක් කරන්න එපා. එදින්න අදම මාතෘකාව වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතේ යම්කිසි වටිනාකමක් එකතු කරගන්න ආකාරයේ විදේශගත ශ්‍රමිකයන් වශයෙන්. එදින්න බොහෝ දෙනෙක් විදේශ රටකට පැමිණෙන්නේ අත වශයෙන්ම Tamanට කියලා ගෙයක් හදා ගැනීමට. එදින්න මේ සඳහා මුදල් එකතු කිරීමට හෝ යම්කිසි කෙනෙක් පිටරටකට එනවා ඔහු ලබාගත් ණය ගෙවීම සඳහා. ඉතින් මේ ණය බොහෝ දුරට ලබාගෙන තියෙන්නේ නිවසක් ඉදිරිවීම සඳහා නැත්නම් ඉඩමක් ලබා මිලදී ගැනීම සඳහා. මේ වීඩියෝ එකේ මම ඔබට ආරාධනා කරනවා ටිකක් වෙනස් ආකාරයෙන් අපි විදේශගත ශ්‍රමිකයන් වශයෙන් හිතමු කියලා. මොකද අපි හැමදාම විදේශගත ශ්‍රමිකයන්ට නොලැබෙන දේවල් ගැන කතා කරනවා. ඉතින් අපි රජයෙන් විසින් යම් කිසි දෙයක් කරයි කියලා බලාගෙන ඉන්නවා. එහෙම නැතුව අපි විදේශගත ශ්‍රමිකයන් හැටියට අපේ හැකියාවෙන් නැගිටා ගැනීමේ හැකියාවක් අපිට ඇත්තටම නැද්ද? ඉතින් අපි කොහොමද මේ දේවල් කරන්නේ කියන එක අපිට ඇත්තටම ගැටලුවක්. ඉතින් මම අද කල්පනා කරා මේ සම්බන්ධයෙන් කතා කළ යුතුයි කියලා. ඉතින් බොහෝ දෙනෙක් මුදල් එකතු කරනවා නැත්නම් ණය ලබා ගන්නවා නිවසක් සදා ගැනීම සඳහා. අත වශයෙන් මේ එකතු කරන මුදල් නැත්නම් ගන්නා ලද ණය අපි නිවසක් හදාගන්නේ නැතුව එය తాවකාලිකව පැත්තකින් තිය මෙම මුදල් ව්‍යාපාරයක් සඳහා යොදවා එම ව්‍යාපාරය දියුණු කරගන්නම අතරතුරද ඔබට නිවසක් සදා ගැනීමේ හැකියාවක් තියෙනවාද යන කතා කිරීම මේ වීඩියෝ එකේ අරමුණ. එදින්න අත වශයෙන් මෙහෙම දේවල් කරන්න බෑද? මේක ඇත්තටම කරගති හැකිවන්නේ ඔබට ලබා ගන්නා වැටුප මූල්‍ය කළමනාකරණයක් කර ගැනීම හරහා. ඉතින් මේ දේ කිරීමට ඔබ අත වශයෙන්ම ඔබගේ පවුලේ දුවේ නැත්නම් ලංකාවේ සිටින කට්ටිය දැනුවත් කළ යුතුයි. බොහෝ විට විදේශ රටක සේවය කරනවා කියන්නේ ඔවුන් ලංකාවේ සිටින බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඔවුන්ට ගොඩක් සල්ලි තියෙනවා මුදල් එකතු කරනවා. ඉතින් ඔවුන් අපිට සලකાવી ඔවුන් ඒ සලකීම බලාපොරොත්තු වෙමින් සිටිනවා. නමුත් අත වශයෙන් ඔබ එකතු කරන මුදල් හැම දෙයක්ම ලංකාවට යන අවසාන වශයෙන් ඔබට අවුරුදු 5ක් 10ක් 20ක් අවසන්ලා ලංකාවට එනකොට ඔබ අතේ කිසිවක් නැහැ. ඇයි ඔබ උපයන හැම දෙයක්ම ලංකාවට දීලා ඒ ලංකාවේ සතුටු කිරීමට ඔබ කටයුතු කරන නිසා? ඉතින් මේක හොඳ දෙයක් ඇත්තටම ඔබගේ පවුලයයි නඩත්තු කරගැනීම. නමුත් අවසාන වශයෙන් ඔබ තමාරේ ඔබගේ පවුලය තමාරේ අවසාන වශයෙන් කරගත දෙයක් නැහැ. ඔබට පවුලත් එක්ක සිටින කාලය නැති වෙලා තියෙනවා. සහ ඔබ අවසාන වශයෙන් නිවසක් හරියට හදාගෙනත් නැහැ. ඔබට ගොඩනගාගත්ත දේකුත් නැහැ. ඉතින් මේ දේවල් අපි හොඳට කල්පනා කර මුදල් කළමනාකරණයේ ක්‍රමෙන් අපිට ව්‍යාපාරයක් වෙන දේක් ගොඩනගා ගැනීමට හැකියාවක් නැද්ද? ඔබ දියුණු වුණාට පස්සේ ඔබගේ පවුලේ උදවියට සැලකීමට හැකියාවක් නැද්ද? මේ දේවල් ඔබ කල්පනා කළ යුතුයි. මා කල්පනා කරන ආකාරයෙන් ඔබ යම්කිසි මුදලක් ලංකාවට එවී සිටි ඔබගේ පවුල නඩත්තු කිරීම සඳහා. නමුත් ඒ අතරතුර ඔබ යම්කිසි මුදලක් ඔබ ඉතුරු කරගත යුතුයි ඔබගේම කියා ව්‍යාපාරයක් නැත්නම් ඔබ ලංකාවට ඔබගේම කියා යම් කිසි දෙයක් ආරම්භ කිරීමට නැත්නම් ඔබ පිටරටක ජීවත් වීමේ අතරතුරම ඔබ යම් කිසි ව්‍යාපාරයක් හෝ යම් කිසි දෙයකට ආයෝජනය කරලා ඒ ඔබ ලබා ගන්නා වැටුපෙන් ඒ මුදල් යම් කිසි වර්ධනයක් කර ගැනීමට ඔබ සැලකිය යුතුයි. මෙය සරලාකාරයෙන් ඔබ ඉස්සරලාම ෆික්ස් ඩිපොසිට් එක ආදී දෙයක් ඔබට ස්ටාර්ට් කිරීමේ හැකියාව නැත්නම් ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද මෙය ලංකාවට නොයා ඔබට ඉතාම පහසුවෙන් කිරීමට හැකි දෙයක්. ඉතින් ලංකාවට ගියාට පස්සේ ඔබට විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. මේ තුළ ඔබට යම්කිසි මුදලක් දතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. සහ ටිකෙන් ටික ඒ ව්‍යාපාරය වර්ධනය කර ගැනීම තුළින් ඔබට ඔබගේ සිහින නිවස හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔබ කල්පනා කළ යුතුයි. ඉතින් විදේශ රටක ජීවත් වෙනකොට අත වශයෙන් විවිධ වූ ගැටලුම් තියෙනවා. ඉතින් හොඳ ලස්සන ජීවිතනේ මේ හැමෝම ගත කරන්නේ. ඉතින් පවුලක් නැත්නම් තම දරුවෝ හැමදේම දාලා ඇවිල්ලා තනියම රටක ජීවත් වෙනවා. ඉතින් හැමදාම මේ ජීවිතේ හැමදාම මේ විදිහට ඉන්න බෑ. ඔබ ලංකාවට කියලා යම් කිසි දෙයක් කළ යුතුයි. ඉතින් මම හිතනවා ඔබ ලංකාවට නැත්නම් පිටරටකට ආපු ගමන් ලංකාවේ නිවසක් සෑදීම හෝ ඉඩමක් ගැනීම අරමුණු කරගන්නවාට වඩා ඔබගේ කියා යම් කිසි දෙයක් ගොඩනැගීමට ඔබ මුලින් කල්පනා කළ යුතුයි. ඉන්පසු ඒ ගොඩනගාගත් දෙයින් ඔබ නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා ඔබ යම් කිසි දෙයක් කල්පනා කරાવી මේ යෝජනාව සම්බන්ධයෙන් ඉතින් ඔබ කැමති නම් මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. යම් කිසි කෙනෙකුට මේ ඉතාමත් වටිනා දෙයක් වෙන්න පුළුවන් අලුත්ම දෙයක් වෙන්න පුළුවන් සිතන්න ඔබේ ජීවිතය සම්බන්ධයෙන්. ඉතින් යම් කිසි දෙයක් ඔබට යම් කිසි ප්‍රශ්න තියෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන් කොහොමද මේවා දේවල් කරන්නේ ඉතින් යටින් කමෙන්ට් කරන්න අපි උදව් කරනවා. සහ ගොඩක්
අපිත් එක්ක දැනුවත් පුද්ගලයන් මේ චැනල් එකේ ඉන්නවා. ඉතින් වැඩගත් විදිහට කරන channel එකක්. ඉතින් ඔබට යම් කිසි දෙයක් තියෙනවා නම් යටින් comment කරන්න අපි උදව් කරනවා. සහ අපගේ Facebook පිටුවට එන ඉසුරු TI. ඉතින් මෙහිදීත් අපි ගොඩක් දේවල් කතා කරනවා, ගොඩක් අය උදව් කරනවා. ඉතින් ඔබගේ ජීවිතය අවසාන වශයෙන් ගොඩනගා ගැනීමට ඔබ උත්සාහයක් දරන අලුත් දෙයක් ලබා ගන්න. ඉතින් අලුත් දැනුමක් ලැබුණා කියලා මම කල්පනා කරනවා. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම සැනසී සිටින තවත් මේ ආකාර වීඩියෝ කිරීම බලාපොරොත්තු වෙන ඔබ සමගන්න ඔබට සුබ දවසක්.